පින්වතුනි පින්වතියනි, වසර 20කටත් වඩා වැඩි කාලයක් ධ්‍යාන වඩා පළපුරුද්දක් සහිත අතිපූජ්‍ය රණස්ගල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් ආනාපානසති භාවනාව පිළිබඳ පවත්වන ලද ධර්මදේශනා හයක් අනුපිළිවෙලින් ඔබ වෙත ඉදිරිපත් කරමු. භාවනාව වැඩිවීමට පෙර මෙම ධර්මදේශනා හයම ශ්‍රවණය කොට ඒ අනුව භාවනාවට පිවිසෙන ඔබ ඉතාම පහසුවෙන් නියත ලෙසම ධ්‍යානයට පත්වනු ඇත. තෙරුවන් සරණයි. මන්තචක්කවාලීසු අත්‍රාගචන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝවා රුක්මූලගතෝවා ශූන්‍යාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා. වාසනාවන්ත සරදාවන්ත පින්නුතුනි පින්නුතිනි, ආනාපාන සති භාවනා පිළිබඳව මීට පෙර දේශනයක් පැවැත්තුවා. මෙම දෙවැනි දේශනාවයි දැන් පවත්වන්නේ. මෙහිදී අපි ප්‍රථමයෙන්ම නිසීදති පල්ලංගං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පිත්තාවසි. භාග්‍යතුන් වහන්සේ දක්වලා තියෙනවා නිසි විදිහට පළඟ බැල ගන්න කියලා. මෙන්න මේක හරියට තේරුම් ගත්ත පමණයි ආනාපාන භාවනා සාර්ථක කරගන්න පුළුවන්. ඌරු බද්ධාසනේ අරවමිව කියලා පොත්වල තියෙනවා. මන් නම් දන්නේ මොන විදිහද ඒ ආසන කියලා. කෙටියෙන් කියනවා නම් මෙන්න මෙහෙමයි. යෝග දර්ශනයේ විවිධ නම් වලින් තියෙනවා. නමුත් එහි ස්වභාවය අනුව පළඟ පිහිටුවා ගැනීමද මෙන්න මේ ආකාර විය යුතුයි කියලා පැහැදිලිව කියන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි තමන්ගේ ධන හිස් දෙකම පොළවට ගෑවෙන්න පතිත වෙනවා. පිටිපස්සට තමන්ගේ උදරයේ ප්‍රමාණය අඩු වැඩි අනුව කිසියම් අඟල් දෙකක් විතර ඊට අඩුවෙන් හරි තමන්ට ගැල්පෙන පරිදි පොඩ්ඩක් උසින් යමක් තියාගත්තට වරදක් නෑ. නමුත් ධනිස් දෙක එක ධනිහක්වත් උඩට යන්නේ නැතුව දෙකම පොළොට හොඳින් තෙරපිලා තියෙනවා. කයරිජු තියාගන්න පුළුවන් විදියට. මෙන්න මේ මොකටද මේ වුමනාව? දැන් අපේ සමහර මිත්‍යා දෘෂ්ටික කණ්ඩායම් කියනවා මෙහෙම එකක් නැතිලු. ඒකට වෙන වෙන කතා කියනවා. පුටු දෙනවා, පුටු වල ඉඳගන්න කියනවා. ඉඳගත්තුම වැඩි වෙලාවක් යන්නේ නැහැ. දවසෙන් දෙකෙම හතරෙනි ධ්‍යානෙටපත් වෙනවා. ඉතින් මේවා ගැන ඉතිරි විවේචනය කරන්න නැත්තේ අවශ්‍ය නැත්තේ මේවට යන පිරිස තමයි මේ අඥාන පිරිසක් කියන්නේ. මොවුන්ට සාමාන්‍ය දැනීමවත් තිබුණා නම් තේරුම් ගන්න ඕනේ මේවායේ ශ්‍රේෂ්ඨ භාවනාව දවස් 3-4 වඩන්න බෑ කියලා. ආයෙක දැන් අවුරුදු ගානක් තිස්සේ ධ්‍යාන වැඩුවා. ධ්‍යානෙ පතුනලු gedara වයින් පස්සේ නෑ ඒ ධ්‍යාන මොකවත් දැන් කාදුවත්. මට දැන් 100 ගානක් හම්බෙලා තියෙනවා.
එච්චරයි. එතන විතරයි. ඉතින් සමහර පිරිස නම් මෙව්වට යන්න නැතුව මග ඇරලා නියුලි ගියාගත්තා. තව පිරිසක් ඉන්නවා. ඒක ඉතින් ඒගොල්ලෝ විසින්ම ඒක තීරණය ගන්න ඕනේ. අපිට කියන්න දෙයක් නැහැ ඒ පිළිබඳ. නමුත් මේදී ඉතාමත්ම හොඳින් පැහැදිලි කරන්න ඕනේ මේ විදිහේ පළඟ බල ගැනීමක් අවශ්‍යයි කියලා. පින්නතුනි පින්නතියනි, මේ ධ්‍යාන ශක්තිය හොඳුරැහෙන මුල සැඟවිලයි තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ. මේ නීවරණයන් බලවත් වුණයින් පස්සේ මේ විශ්මිත අධ්‍යාත්මික ශක්තිය හොඳුරැහෙන මුල සැඟවිලා ඉන්නවා. නමුත් මේ නීවරණයන් යටපත් වෙනකොට මේක උඩට මතුවේ. උෂ්ණත්වය වැඩි වෙනකොට රසතිය කඳ උඩට එනවා. වසාගෙන තියෙන නීවරණයන් තාවකාලිකව හෝ ඉවත් වෙනකොට මේ විස්මිත ධ්‍යාන ශක්තිය ඉහළට ගමන් කරනවා. මෙන්න මේක ඉහළට ගමන් කරන්න නිකම්ම ගමන් කරන්නේ. ඒ සඳහා ක්‍රමවේදයක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කළ ආනාපාන සති භාවනාවයි. දැන් ඒකේ සබ්බකාය පටිසම්වේදී අවස්ථාවේදී විශාල වායු ප්‍රමාණය ශරීරයේ ඇතුළට ගන්නවා, පිට කරනවා. ලොකු සුවයක්, සාන්ත බවක් තියෙනවා, ප්‍රීතියක්. මෙන්න මේක එක පාර්තම නතර වෙනවා. ආධුනික යෝගියා ටිකක් තියැස්සීමකට පත් වෙනා. මේ හොඳට තිබුණු භාවනාවට මොකද වුණේ කියලා නෑ, එහෙම හිතන්න එපා. ඒ භාවනා ජීටි සබ්බකාය පටිසම්වේදී අවස්ථාවෙන් පස්සේ පස්සම්බයං කාය සංකාර අවස්ථාව තමයි එන්නේ. මෙන්න මෙතනදී අර කලින් දීර්ඝ මේ මුළු කයටම ඇති වෙලා පිට වෙලා ගියේ ඒ ආස්වාද ප්‍රාස්වාදේ ඉතාමත්ම මන්දගාමී වෙන ස්වභාවයෙන්. අන්න එතකොට මේ සූත්‍ර දේශනාව කියන්නේ තමනුත් ආස්වාද ප්‍රාස්වාසයේ නතර කරමි කියලා හිතාගෙන ඒක කරගෙන යන. නතර කරන්න බෑනේ සම්පූර්ණයෙන්. ඒක සිද්ධ වෙනා සුළුෙන් හරි. නමුත් තමන් උත්සාහයක් දරනවා මේක දැන් නතර කරන්න ඕනේ කියලා. ආගිතෙන්දී ඇති වෙන විශාල පීඩනයක්. මේ පීඩනය ඇති වෙන්නේ මූලාධාර කුඳුරැහෙන මුලට. මෙන්න මේ විදිහේ පීඩනය ඇති වෙනකොට මේ දණිත් එක උඩට ගිහිල්ලා තිබුණොත් හරියාකාර වේක උමනාතයන්ට පීඩනය ලැබෙන්නේ. අනික එවිදි විශාල ශක්තියකුත් උන වෙනවා ශරීරයට. දැන් ඔබ දැකලා තියෙනවා ඔය ලොකු දුඹ කර හයි කරලා තියෙන්නේ පොළවේ සමබරව හොඳට. ඒ වෙනත් ඒ විදිහේ මුකුත් තියලා හයි ගැසලා තියෙනවා. එහෙම එව්වා එකක්වත් බුරුල්ලුනො ඒ දුඹ කරේට නියම ශක්තිය ගන්න බැරුව යනවා එළවි. ඒවායි තමයි මෙතන මේ විස්මිත ධ්‍යාන ශක්තිය උඩට තෙරපා හැරීමක් කරන්නේ. අන්න ඒක වෙන්නේ පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති කියන අවස්ථාවේ. ඒක වෙන්නේ තමනු ආස්වාද ප්‍රාස්වාදේ නතර කරમી කියලා ඉන්නකොට. ආන්ගේ විලාවේදී අර පීඩනයේ නිසි ආකාරව ලැබෙන්න නම් දණිත් එක බිමට තද වෙලා කය තියෙනවා, කය ඍජුව තියෙනවා. ඊළඟට ඔය නාඩි පද්ධතියේ තියෙන කිලුට නැති වෙලා තියෙනවා. ඒකට තමයි සජ්ජායනය කරන්නේ. මෙන්න මේ විදිහේ සුසුකම් තියෙන කෙනාට නීවරණ ධර්මයන් යටපත් වෙලා කරගෙන ඉන්න පුළුවන් නම් ආස්වාසයේ සහ ප්‍රාස්වාසයේ කිරීම හිත තියාගෙන ඒ ඒකාග්‍රතාවය වැඩිලා දින කීපයකදී පළවෙනි දහයට එන්න පුළුවන්.
නමුත් කවදාකවත් පුටුවකින් ඉඳගෙන මේ තත්ත්වයට එන්න බෑ. නමුත් වගකීමෙන් කියන්න ඕන තව කාරණයක් තියෙනවා. මේ විදිහට මුලදී පළඟ බැඳගෙන අපහසුයෙන් දිහායට පත් වුණු කෙනා අවුරුදු 10ක් ඉදර ගියයින් පස්සේ ඕන වෙලාවක ධ්‍යානෙට ඕන ඉරියව්වක ඉඳලා පත් වෙන්න පුළුවන්. නමුත් ඒ එහෙම ශ්‍රාවකයා වුණත් නිසි විදිහට පළඟ බැඳගෙන භාවනා කරේ නැත්නම් දවසකට ටික වෙලාවක්වත් එයාට කායික ආබාධ ඇති වෙනවා. අපහසුකම් ඇති වෙනවා. නමුත් ආධුනික යුගින්ද ඒ විදිහේ පුටුවට ඉඳගෙන ධ්‍යානෙට පත් වෙන්න බැහැ. මොකද මේ ධ්‍යාන වැඩිම බෞද්ධයන් අතර පමණක් නෙවෙයි තියෙන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ වනගත වූ පිරිසක් හිමවතී ධ්‍යාන වැඩුවා. අවුරුදු 10 ගණනක් මේ අඛණ්ඩව මේ පරපුර ආවා. ඒ පරපුර අවසාන අවස්ථාව තමයි මේ භාග්‍යවත් බුද්ධත්වයට පත්වෙන කෙනෙක් ඉන්නවා කියලා හොයන්න උත්සාහ දෙන්නේ. ඒ ප්‍රතිඵලයක් වශයෙන් භාග්‍යතුන් වහන්සේ ලොවට බිහි වුණා. භාග්‍යතුන් වහන්සේ නමක් බිහි වෙන්නේ මුළු විශ්වයේම දැනුවත් වන. මේක විශ්වමය ක්‍රියාකාරීත්වයේ කොටසක්මයි. මොකද අධර්මයට හැරුණොත් මනුෂ්‍යයෝ සතර අපායමයි පිරෙන්නේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක හිස්වි කාලයක් යනකොට අන්න ඒ වායේ වකමානු එම් වළක්වන්න විශේෂින් කරන දෙයක් තමයි ඒ කල්ප ගානට පස්සේ බුදුවරේ මෙලොවට බිහි කරන. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉවරුණයින් පස්සේ කාලයක් පිරීලා ගියන් පස්සේ නැවත බුදු කෙනෙක් ආය පහළ වෙනවා. ඒ අතරදී මේ බුද්ධ උත්පත්ති කාලයේ අවසන් වෙන කාලයේදී විටින් විට ඒ ශාසනය රකින පුද්ගලයෝ ඇති වෙනවා ඒ ප්‍රදේශවල. ඒක ස්වභාවික දෙයක්. ඒ ඇති වුණා නම් පසු සම්පූර්ණ නැති වෙනවා. දැන් ඒ වෙලේ කාලයක තමයි අපි ඉන්නේ. දැන් පිටක වර්ණ දජ පතාක වලින් පෙනුමක් තිබුණා. ඇත්තටම අද බුද්ධ ශාසනය පිරිහිලා ඉවරයි කිව්වොත් ඒක වරදුකුත් නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි අද යන්නේ. සාදු සාදු කික්කිය පූජා කරමින් හොඳ වැඩ යාග කරන්න ඕනේ. නමුත් ප්‍රතිපදාවත් රැක ගන්න ඕනේ. එහෙම රැකගෙන ඉන්නත් නෑ. යාග පැවැත්වීම තමයි කිරීම. සජ්ජායනයත් වැරදියට කියන්නේ දික්සුවරි. ඒකෙන් සමාධියක් බිඳෙනවා. මේ විදිහේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ නිසා අද අපි අය මේ නිවැරදි මාර්ගය තෝරගන්න අපහසුලා තියෙනවා. බොහෝ තැන්වල මේ පුටු උඩ ඉඳගෙන භාවනා උගන්නන. මේක සම්පූර්ණ වැරදි. නමුත් වියපත් අයට මේ ආනාපාන භාවනාව සුවේ සාන්ති සඳහා වැඩි හේ ක්‍රමයක් තියෙනවා. ඒක අපි වෙනත් ධර්ම දේශනාවකදී පැහැදිලි කරමු. දැන් අපි මේ අවස්ථාවේදී කතා කරයි සෑම භාවනා යෝගීක්ම ආනාපාන භාවනා වැඩිවීමට බලාපොරොත්තු වෙන නිසි විදියට පළඟ බඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ සම්බන්ධ වීඩියෝ එකක් පස්වෙනි වීඩියෝ එකේ මම හිතන විදියට YouTube එකේ තියෙනවා. තව ඉදිරියට ඒවා පැහැදිලි කිරීම කරනවා. අවශ්‍ය කෙනෙකුට ඇවිදින් පුහුණු වෙලා යන්නත් අවස්ථාව තියෙනවා. මෙන්න මේ විදිහේ පළඟ බඳ ගන්න මාස 3ක පමණ කාලයක් ගත වෙනවා. මෙන්න මේ කාලය තුලදී ඒ නමස්කාරයේ සජ්ජායනයේ පමණක් කරලා ඉන්නව නෙමෙයි.
තව කරන්න විශේෂ කටයුත්තක් තියෙනවා. ඒක තමයි සතර කමඨහන් වැඩිවීම. බුද්ධානුස්තිය වැඩිවීමෙන් ශ්‍රද්ධාව වැඩිවීම. මේ ශ්‍රද්ධාවන්නේ පළවෙනි. මෛත්‍රී භාවනා වැඩිවීමෙන් දේශේ ක්‍රමයෙන් අඩුවීම. මරණ සතිය වැඩිවීමෙන් කයි අනියත බව ප්‍රකට කරගන්න. පිළිකුල් භාවනාව වැඩිවීමෙන් මේ කාම ක්‍රමයෙන් අඩු කරගන්න පුරුදු වෙනවා. මේ විදිහින් වෙනකොට මොකද? එයාගේ සීලය තමයි බබලින්. ඒ බබලන සීලය එක්කලා ඒ ශ්‍රාවකයාට ඉඳගන්නත් පුරුදු වෙන්න ඕනේ. ආන් ඒකට තමයි කියන්නේ සමාධි සම්වත්තිනික සීලය කියලා. මෙන්න මේ සමාධි සම්පත්තිය සීලය කියන වචනේවත් මීට පෙර හරියට විග්‍රහ කරේ නැහැ. ඒ හින්දා මේ පළඟ බඳ ගන්න ඕන කියන අදහසවත් තිබුණේ අපි සාසන. සමහරු කිව්වා භාවනා කරන්නේ හිතින් කකුල් දෙක කොහෙ තිබුණත් කමක් නැහැ කියලා. කෙබඳු මිත්‍යා මතයද? භාවනාවට නාමයයි රූපයයි දෙකම සම්බන්ධ වෙනවා. නාමයේ ඉතර වෙන භාවනා වෙන්නේ නැහැ, රූපිය සම්බන්ධයක් නැතු මුල් කාලේ. අවසානයේදී එහෙම වෙනවත්තා තියෙනවා. මුලදී මේ නාමයයි රූපයයි දෙකේම සම්බන්ධයක් තියෙනවා විශේෂයෙන් ධ්‍යාන වැඩිමින්. රූපකය අතහැරලා නාමකය එක්කලා ඉතර ධ්‍යාන වඩන්නත් බැහැ. මේ රූපය මුල් කරගෙන නාමකය නොසලකා හැරලා ධ්‍යාන වඩන්න බැහැ. ඒ නිසා පැරණි යුගයේ මතයක් තිබුණා බෞද්ධ භාවනාව කියන්නේ ඔය පළඟ බඳ ගන්න දීව මුගත් වුණා ඒ වගේ යෝගීන්ගේ භාවනාව. අපිට තින්නේ විදර්ශනා කිරීම කියලා. කෙරේ විදර්ශනා දැන් අවුරුදු 100ක් විතර ලැබුණු ප්‍රතිඵලයේ කුමක්? භූත වගාව තිරුණා. ඒ භාවනා මන්දිරතාව වෙන මොකක් තුන්නේ? ඒ පිළිබඳව කියන්නේ බොහෝ දේ දන්නෝ. ඒවයි හිටපු කම්මට්ටාචාරින් වහන්සලා අද ඉන්න තැන් පිළිබඳව. නමුත් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ විදී ප්‍රකාශ කරන්න. මේ විදිහට පළඟ මැද ගිනියෙන් පුහුණු වෙන කාලෙදී සතර කමටහන් බහුලව වඩන්න. මේ වෙලාවේදී ඔබට කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය වෙන වෙලාව. නමුත් කල්යාණ මිත්‍රයා කියන්නේ තැන් තැන් වල ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානවල ගිහිල්ලා පොඩ පොඩ ඉගෙන පොත් බලලා ඉගෙනගෙන භාවනා උගන්වන කෙනෙක් නෙවෙයි. කල්යාණ මිත්‍රයා ඇත්තටම ධ්‍යානලාභී වෙන්න ඕනේ. ධ්‍යාන වඩන කෙනා මාර්ගඵලත් ලබා ගන්නවා. එයා ආර්ය මහා සංඝරත්නයටත් අයිති. අන්න එවැනි කෙනෙක් තමයි ඔබට සුදුසු වෙන්නේ මේ ඔබේ භාවනාව දියුණු කරගන්න. එහෙම නැතුව පොතේ තියෙන ඒවා ඉගෙනගෙන කියෝ කියෝ යන්නේ කියලා ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන මෙහෙමනේ. අනුන්ගේ හරක් බලන ගොපල්ලු කියලා. තමන් බොහෝ ධර්මයේ දැනගෙන තමන් ඒව පිළිපදින්න නැතුව අනුන්ට පමණක් දේශනා කරන අය තමයි අද ලංකාවේ වැඩි හරියක්. එහෙනම් අද අපිට ඇහෙන්නේ ගොපල්ලු ධර්මයක්. ගොපල්ලු පිළිසත් බණ කියනවා. ඉතින් ශ්‍රාවකීන්ට ධ්‍යාන මොක්ෂ මාර්ගඵල ලබා ගන්න පුළුවන් වේද? බෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. දවසින් දවස සාපනි පිරීලාය. මේ නිසා ඔබ සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැත්නම් මේ අපි ඉදිරිපත් කරන ආකාරයට නමස්කාරයේ සජ්ජායනයේ සහ සතර කමටහන් බහුලව වඩන්න. එහෙම වඩනකොට ඔබට නියත වශයෙන්ම කල්යාණ මිත්‍රයෙක් හම්බේ. එහෙම හම්බ වෙන්නේ කොහොමද? ඔය විදිහේ නමස්කාරයයි සජ්ජායනයයි වැඩමින් අර භාවනා වඩනකොට ඔබේ මනසේ පාරිශුද්ධතාවයක් ඇති වෙනවා.
ඒ පාරිශුද්ධතාවය තුළ ඔබට හඳුනා ගන්න පුළුවන් වෙනවා කවුද නිසි භාවනා ගුරුවරයා කියලා. ඒකයි අපි කියන්නේ තමන් පුහුණුව ආරම්භ කරන්න අවශ්‍ය වෙනකොට කල්යාණ මිත්‍රය හම්බෙයි කියලා. ඊළඟට කිසියම් කෙනෙකුට සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැතුව ගියොත් මොකද කරන්නේ? එයාට සෝතාපන්න වීමේ ධර්මයන් සපුරා ගන්න තනියමත් පුළුවන්. බුද්ධ ධර්ම සංගය ත්‍රිවිධ රත්නේ සරණ යන සීලයත් හරි රැස ගන්න පුළුවන්. එතකොට එයා සෝතාපන්නයි. හැබැයි කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. නිසි ධම්ම ප්‍රතිපදාව තෝරගන්න. මේ අංගත් එකතු නම් එයා සෝතාපන්න ශ්‍රාවකෙක් වෙනවා. නමුත් අද සෝතාපන්න ශ්‍රාවකෙක් වෙන්නත් තියෙන ලොකුම බාධාවක් මොකද්ද? කල්යාණ මිත්‍රෙක් හොයාගන්න බැරි කමයි. අද මේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ ආගම පුදුම වර්ගයේ කොට්ටාසය. ඕම් කුයේරි මහාචාර්යවරේ කියනවා එතන ඒ ආයතන වැඩ කරගන්න බෑ යාගේ මොනවා හරි දුර්වලකම් ඉඳලා. ඊට පස්සේ ආ නැතිවෙච්ච තැන ගන්න එනවා මේ බෞද්ධ භාවනා යෝගීක් වශයෙන් උපදෙස් දෙන්න බණ කියන්නේ. ඒ බණ අපි හාමුදුරු දේශනා කරනවා. මහාචාර්යවරු තමන්ගේ වැඩ කරගෙන හිටියා නම් මේ අවුලක් නැහැ. වෛද්‍යවරු ඉංජිනේරු මේ විදියෙන් දිගටම පුහුණු වෙලා යද්දී කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් නැත්නම් එවැනි කෙනෙක් හොයාගන්න අපිට උදව් කරන්න පුළුවන්. අපි ඒක සාදරයෙන් බාර ගන්න වගකීමක් ඇතුව. දැන් අද අපි මේ පළඟ බඳ ගැනීමේ වැදගත්කම ගැන දීර්ඝව දේශනා කරා. නැවතත් කියන්නේ ලංකාවේදී දුර්මතය ඉවත කරන්න. පළඟ බඳ ගැනීමකින් තොර කිසි දවසක කාර්ය ජීවිතය තියාගන්න පුරුදු වෙන්නේ නැතුව ධ්‍යානයක් වඩන්න බෑ. ධ්‍යානයක් වඩන්න නැතුව කවදාකවත් විපස්සනා භාවනාව සාර්ථක කරගන්න බෑ. ධ්‍යානයක් වඩලා විපස්සනා භාවනාව නොකරන කෙනාට මාර්ග ඵලයකටපත් වෙන්න බෑ. මාර්ග ඵල කියන්නේ ධ්‍යාන විශේෂම. ඒකට අවසානයේ සම්මා සමාධිය කියන්නේ කුමක්ද? පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන්ටපත් වීම. ඒපත් වෙන්නේ කොහොමද? සතර සතිපට්ඨානෙ සතිය පවත්තාගෙන. ඒක තමයි හැබැයි සම්මා සමාධිය කියන්නේ. යම් කෙනෙකුට හතරවෙනි ධ්‍යානෙටපත් වෙන්න පුළුවන්. සතර සතිපට්ඨානෙ සතිය තබා ගන්න නැතුව. ඒක සම්මා සමාධිය නෙවෙයි. එහෙමනම් ඉන්දියාවේ ඉන්න යෝගීන් ධ්‍යාන වඩන. ඒගොල්ලෝ සම්මා සමාධියටපත් වුණා කියන්නේ අපිට මේ. මොකද ඇයි? නිවැරදි ඒකායන මාර්ගයේ වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා වල වදාළා වූ සතර සතිපට්ඨානය වඩලා. ඊළඟට ඒගොල්ලෝ හේතුඵලවාදය පිළිගන්නේ. දේව නිර්මාණවාදය පිළිගත්තුවයි. භවතණ්හාව තියන අය. එවැනි අයට සම්මා සමාධියටපත් වෙන්න බැහැ. සම්මා සමාධියටපත් වෙන්න මූලික සුසුකම තමයි සම්මා දෘෂ්ටියටපත් වීම. මෙන්න මෙදී ඔබට පැහැදිලිව තේරුම් යනවා ඇති අන්‍යාගමික යෝගීන් හා අප අතර විශාල වෙනසක් තියෙනවා ධ්‍යාන වඩද්දී. අද මෙතනින් මේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. ඊළඟ ධර්ම දේශනාවේදී අපි භාවනා වැඩෙන ආකාරය පිළිබඳව ප්‍රායෝගික මාර්ගයෙන් කරුණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපර් තේවා. එත්තාවතා ජම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙම ආනාපානසති භාවනාව පිළිබඳ ධර්ම දේශනා මාලාවේ තෙවන ධර්මදේශනය වීඩියෝ අංක 24 ඔස්සේ නුදුරේ දීම බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි.